විදුලිය කියලා කියන්නේ සෙල්ලම් කරන්න හොඳ දෙයක් නෙවෙයි. හැබැයි ඉලෙක්ට්‍රොබූම් කියන නමින් හඳුන්වන YouTube නාලිකාව කරන පුද්ගලයා Tamange ඇඟටත් විදුලිය වද්ද ගන්න ගමන් එක එක පරීක්ෂණ කරන hina යන වීඩියෝ මීට කලින් ඔබත් දැකලා ඇති. හැබැයි ඇත්තටම ඔහු මේ කරන වීඩියෝ පිටිපස්සේ තියෙන රහස මොකක්ද කියලා වගේම තවත් ඔබ මීට කලින් දැනගෙන හිටපු නැති දේවල් ගොඩක් ගැන අද අපි කතා කරමු. මුලින්ම අපි කතා කරන්නේ මේ විදුලියත් එක්ක සෙල්ලම් දාලා අමුතුම වීඩියෝ හදන ඉලෙක්ට්‍රොබූම් YouTube නාලිකාවේ ඉන්න පුද්ගලයා ඇත්තටම මේ දේවල් කරන්නේ කොහොමද කියන එක ගැන. මුලින්ම අපි මේ වීඩියෝ සිදු කරන පුද්ගලයා ගැන කතා කළොත් ඔහු 1977 අවුරුද්දේ ජනවාරි මාසේ 13 වෙනිදා ඉපදුන දැනට අවුරුදු 44ක් වයස මෙඩි සඩක් ඩාර් කියන නමින් තමා හඳුන්වන්නේ. කැනඩාවේ දැනට ජීවත් වෙන මොහු මිනිසුන්ට hina යන විදිහට විදුලිය ගැන එක එක ඉදිරිපත් කිරීම සිදු කළාට ඔහු ඇත්තටම විදුලි ඉංජිනේරුවෙක් විදිහට Tamanගේ උපාධිය පවා අරගත්ත පුද්ගලයෙක් වෙනවා. හැබැයි ඔහු Tamanගේ වීඩියෝ වල දිනම් ගොඩක් භයානක පරීක්ෂණ විදුලිය ගැන සිදු කරන ගමන් කොයි වෙලාවෙත් Tamanගේ ඇඟට විදුලි සැර වද්ද ගන්න පුද්ගලයෙක් විදිහට තමා අපිට පේන්න තියෙන්නේ. අන්න ඒ නිසා මොහුගේ මේ ඉදිරිපත් කිරීම වල මොකක් හරි ලොකු රහසක් තියෙනවා කියලා ඕනම එක්ට පැහැදිලි වෙනවා. ඒ විදිහට මේ පුද්ගලයා තමන් වැඩ කරන අතරතුරේදී අත්වැරදීම් වලින් තමන්ට විදුලි සැර වදින විදිහට රඟපෑවට ඔහු ඇත්තටම තමන් කරන දේවල් ගැන ගොඩක් ලොකු අවබෝධයකින් තමා වැඩ කරන්නේ. ඒ වගේම ඔහු රැකියාවෙන් විදුලි ඉංජිනේරුවෙක් නිසා තමන් මේ තරම් වෝල්ටීයතාවයක් එක්ක මේ විදිහට වැඩ කළොත් ඇති වෙන ප්‍රතිඵලය මේකයි කියලා හරියටම දන්න නිසා ඔහු ඒව එකක්වත් තමන්ට මාරාන්තික වෙන විදිහට නිර්මාණය කරගන්නේ නැහැ. ඒ වගේම තවත් ඔහු තමන්ගේ ප්‍රේක්ෂකයන් අහපු ප්‍රශ්නවලට උත්තර දෙන වැඩසටහනකදී තමන් ඇත්තටම මේ හදන වීඩියෝ සංස්කරණය කරනකොට පරිගණක තාක්ෂණයෙන් වැඩිපුර කොටස් එකතු කරනවා කියලත් පිළි අරන් තිබුණා. ඒ වගේම ඔහු මෙහෙම අවදානමක් අරගෙන වීඩියෝ අන්තර්ජාලයට නිකුත් කරන්න හේතුව වෙන්නේ විදුලිය කියන්නේ සෙල්ලම් කරන්න හොඳ නැති දෙයක් කියලා පෙන්වන්නයි කියලත් ඔහු ප්‍රකාශ කරලා තියෙනවා. හැබැයි ඕනම දක්ෂයෙක්ට වුණත් එක දවසක වරදිනවා කියන කතාව ඇත්තක් බවට පත් කරලා 2017 අවුරුද්දේ මේ පුද්ගලයා කරපු එක වීඩියෝවක් දරුණු විදිහට ඔහුට වැරදුනා. ඒ විදිහට මොහු තමන්ගේ YouTube නාලිකාවට සබ්ස්ක්‍රයිබර්ස්ලා මිලියනයක් සම්පූර්ණ වුණ සතුට සමරන්න ජාකෝබ්ගේ ඉනිමග කියන නමින් නම් කරපු විද්‍යුත් ඇටවුමක් නිර්මාණය කරලා පරීක්ෂණයක් කරන අතරතුරේදී මේ ඇටවුම ඔහුගේ ඇඟට පෙරලිලා විදුලියත් එක්කම ඔහු මේ ඇටවුම තමන්ගේ අතෙන් අල්ලගත්තා. අන්න ඊට පස්සේ ඔහුට ඇත්තටම තදබල විදුලි කම්පනයක් දැනිලා ඔහු වෙවුලනවා කියලා පවා අපිට බලාගන්න පුළුවන්. අන්න ඒ විදිහට ඔහු තමන්ගේ වීඩියෝ වල ඇත්තටම තමන්ට විශාල විදුලි පහරක් වදින විදිහට රඟපෑවට එකම එක අවස්ථාවක ඔහුට ඇත්තටම මේ විදුලි පහරක් අත්විඳින්න සිදු වුණා. අන්න ඒ නිසා ඔහු මේ අපිට hina යන විදිහට සිදු කරන ගොඩක් දේවල් ඇත්තටම රඟපාන දේවල් කියලා වගේම එහෙම වුණත් සමහර අවස්ථාවල ඔහුටත් වැරදීම් වෙලා ඇත්තටම විදුලිය වැදිලා තියෙනවා කියලත් අපිට කියන්න පුළුවන්. මීට කලින් ඔබ මේ පුද්ගලයා මෝඩ වැඩ කරලා විදුලිය තමන්ගේ ඇඟට වද්ද ගන්නවා දැකලා එකපාරක් හරි මේ ඔහු ඇත්තටමයි විදුලිය වද්දගත්තේ කියලා රැවටුණා නම් ඒ ගැන පහලින් අපිට කමෙන්ට් කරලා කියන්න. ඊළඟට අපි කතා කරන්නේ මීට කලින් ඔබ දැනගෙන හිටපු නැති අමුතුම ජීවිත රක්ෂණයක් ගැන. ඒ විදිහට හදිසි අනතුරු වලට, විවිධ ලෙඩ රෝග වලට වගේම ස්වභාවික ආපදා වලටත් රක්ෂණ සමාගම් එක එක රක්ෂණ ක්‍රම හඳුන්වලා දීලා තියෙනවා කියලා ඔබ දන්නවා ඇති. හැබැයි මේ අපි කතා කරන අමුතුම ජීවිත රක්ෂණයේදී අපිව පිටසක්වල ජීවීන් පැහැරගෙන ගියොත් තමා වන්දි ලබා දෙන්නේ. අන්න ඒ නිසා මේක පිටසක්වල ජීවිත රක්ෂණයක් කියලා ඇමරිකාව පුරාම මිනිස්සු හඳුන්වනවා. ඒ විදිහට මාසෙකට ඩොලර් 19කුත් %95ක මුදලකට හඳුන්වලා දීලා තියෙන මේ රක්ෂණය කවුරු හරි කෙනෙක් ඇත්තටම පිටසක්වල ජීවීන් විසින් පැහැරගෙන ගියා කියලා ඔප්පු කළොත් ඇමරිකානු ඩොලර් මිලියන 10ක් ඒ පුද්ගලයාට වන්දි විදිහට ලබා දෙන්න බැඳිලා ඉන්නවා. බැලූ බැල්මට විහිළුවක් වගේ පෙනුනත් 1987 අවුරුද්දේ නීත්‍යානුකූල විදිහට ලියාපදිංචි වුණ සමාගමක් තමා ඇත්තටම මේ රක්ෂණාවරණය දෙන එක ආරම්භ කරලා තියෙන්නේ. හැබැයි මේ රක්ෂණාවරණය ලබාගත් කිසිම පුද්ගලයෙක්ට තමන්ව පිටසක්වල ජීවීන් පැහැරගත්තා කියලා ඔප්පු කරලා රක්ෂණය ලබා ගන්න බෑ කියලා ඔබ හිතාගෙන ඇති.
ඒ කොහොම වුණත් මේ වෙනකොට මිනිස්සු කිහිප දෙනෙක්ටම මේ රක්ෂණාවරණයෙන් වන්දි ගෙවලා තියෙනවා කියලා පවා වාර්තා වෙනවා. මෙහෙම වන්දි ගෙවන්න ඒ මිනිස්සු ඉදිරිපත් කරපු සාක්ෂි මොනවද කියලා කවුරුත් දන්නේ නැති වුණාට මේ ලෝකයේ තියෙන අමුතුම රක්ෂණාවරණයක් විදිහට අපිට මේක හඳුන්වන්න පුළුවන්. මීට කලින් කවදාවත් ඔබ පිටසක්වල තර්ජන වෙනුවෙන් ජීවිත රක්ෂණයක් තියෙනවා කියලා දැනගෙන හිටියද? ඊළඟට අපි කතා කරන්නේ මේ ලෝකයේ තියෙන අමුතුම රැකියාවක් ගැන. ඒ විදිහට පුංචි කාලේ අපි ගෙදර ඇඳට පැනලා ඇඳේ මෙට්ටය උඩ හයියෙන් උඩ පනිනවා ඔබටත් මතක ඇති. අන්න ඒ අපි පුංචි කාලේ සෙල්ලමට කරපු දේ ඇත්තටම රැකියාව විදිහට සිදු කරන පුද්ගලයොත් මේ ලෝකයේ ජීවත් වෙනවා කියලා මීට කලින් ඔබ දැනගෙන හිටියද? ඒ විදිහට ලෝකය පුරාම ගොඩක් සමාගම් තමන්ගේ යන්ත්‍රවලින් ඇඳවල් වලට දාන මෙට්ට නිර්මාණය කළාට තවත් සමහර සමාගම් මේ මෙට්ට අතින් නිෂ්පාදනය කරනවා. එහෙම නිෂ්පාදනය කරපු මෙට්ට ඇතුලේ තියෙන කපු හොඳින් තැලෙන්න ඕන නිසා ඔවුන් ඒකට වෙනමම සේවකයෝ වැඩට අරන් මේ මෙට්ට උඩ පනින්න කියලා ඔවුන්ට උපදෙස් ලබා දීලා තියෙනවා. ඒ විදිහට මේ වෘත්තීමය වශයෙන් මෙට්ට උඩ පනින පුද්ගලයෝ මෙට්ටයක එක පැත්තක සිය වතාවක් විතර උඩ පැනලා ගානට මේ මෙට්ට පදම් කරනවා කියලා වාර්තා වෙනවා. හැබැයි මේ රැකියාව සිදු කරන මිනිස්සු කියන විදිහට ඒක පේන තරම් කරන්න ලේසි රැකියාවක් නෙවෙයි. ඒකට හේතුව වෙන්නේ මේ අතින් නිර්මාණය කරපු මෙට්ට ලබා ගන්නේ ගොඩක් පොහොසත් පුද්ගලයෝ නිසා. පුංචි අඩුපාඩුවක් වුණත් සමාගමට ඒකෙන් ලොකු පාඩුවක් සිදු වෙලා ඒ පාඩුව සම්පූර්ණයෙන්ම වගේ මේ රැකියාව කරන පුද්ගලයා මත පැටවෙන නිසායි. අන්න ඒ නිසා ගොඩක් හොඳින් මෙට්ටයේ සෑම ස්ථානයක්ම පාගලා කල්පනාවෙන් මේ පුද්ගලයෝ කපු පදම් කරනවා. මීට කලින් කවදාවත් ඔබ මෙට්ට උඩ පනින්න තියෙන රැකියාවක් මේ ලෝකයේ තියෙනවා කියලා දැනගෙන හිටියද? ඊළඟට අපි කතා කරන්නේ ඔබේම ශරීරය ගැන. ඔබ මීට කලින් දැනගෙන හිටපු නැති කරුණක් ගැන. ඒ විදිහට ඔබේ උස රාත්‍රියට වඩා උදේදී මැනලා බැලුවොත් වැඩි වෙනවා කියලා ඔබ දන්නේවත් නැතුව ඇති. විද්‍යාඥයන් කියන විදිහට උදේට සහ රෑට අපේ උස අතර වෙනස සෙන්ටිමීටරයක් වගේ වෙනකන් වෙනස් වෙන්න පුළුවන්. විද්‍යාඥයන් කියන විදිහට ගුරුත්වාකර්ෂණය නිසා තමා මේ වගේ වෙනසක් උදේට සහ රෑට අපේ ශරීරයේ ඇති වෙන්නේ. ඒ විදිහට රාත්‍රී කාලයට අපි නින්දට ගියාට පස්සේ ඇඳේ හාන්සි වෙලා ඉන්න නිසා ගුරුත්වාකර්ෂණයෙන් අපිව පොළව දිහාවට ඇදගන්නේ නැති නිසා නිකන්ම අපේ ශරීරයේ තියෙන කාටිලේජ වගේම සුෂුම්නාවේ තියෙන කොටස් ප්‍රසාරණයකට ලක් වෙනවා. හැබැයි අපි උදේට ඇහැරලා නැගිටට පස්සේ රෑ වෙනකන් ඇවිදිනවා සහ නැගිටලා ඉන්න නිසා ආපහු ගුරුත්වාකර්ෂණයේ බලපෑම යටතේ අපි මිටි වෙන එක සිදු වෙනවා. අන්න ඒ නිසා ඕනම මිනිස්සෙක් උදේට වඩා රාත්‍රියට මිටි කියලා තමා වාර්තා වෙන්නේ. ඒ නිසා ඔබත් ඔබේ උස මනිනවා නම් අනිවාර්යෙන්ම උදේ ඇහැරුණ ගමන් ඒක කරන්න අමතක කරන්න එපා. ඊළඟට අපි කතා කරන්නේ ටින් එකක දාලා වෙළඳ පොළට එන අමුතුම කෑමක් ගැන. ඒ විදිහට සමබල පෝෂ පදාර්ථ පිරුණ ආහාර වේලක් අපිට ගන්න අවශ්‍ය නම් එකිනෙකට වෙනස් දේවල් ගොඩක් එකම ආහාර වේලෙදි ආහාරයට ගන්න වෙනවා කියලා අපි කවුරුත් දන්නවා. අන්න ඒ නිසා තමා කෑම වර්ග 12ක් අඩංගු කරලා අමුතුම කෑම ටින් එකක් එක්තරා සමාගමක් නිර්මාණය කරලා තියෙන්නේ. ඒ විදිහට මේ තනි ටින් එක ඇතුලේ තට්ටු විදිහට එක එක කෑම වර්ග අඩංගු කරලා තියෙනවා වගේම ඒ අතරේ චීස්, පාන්, හරක් මස්, ස්ට්‍රෝබෙරි, බිත්තර, බිම්මල්, බටර්, ඌරු මස් වගේම තවත් එක එක කෑම වර්ග විශාල සංඛ්‍යාවක් අඩංගු වෙනවා. අන්න ඒ නිසා මේ ටින් එකකින් කෑම ආහාරයට ගන්න පුද්ගලයෙක්ට එකම කෑම වේලකින් එකිනෙකට වෙනස් පෝෂ පදාර්ථ විශාල සංඛ්‍යාවක් ලබා ගන්න පුළුවන්. ඒ කොහොම වුණත් මේ විශාල ආහාර සංඛ්‍යාවක් එකිනෙකට තට්ටු වශයෙන් ගබඩා කරලා තියෙද්දී ආහාරයට ගන්නකොට හරියට එක කෑමකවත් රස දැනෙන්නේ නැති නිසා ඇත්තටම මේක කන්න ගොඩක් අමාරුයි කියලා තමා වාර්තා වෙන්නේ. හැබැයි අමාරුවෙන් වුණත් කෑවොත් ගොඩක් හොඳ පෝෂ පදාර්ථ විශාල සංඛ්‍යාවක් ශරීරයට ලබා ගන්න පුළුවන් කෑමක් විදිහට අපිට මේ කෑම එක හඳුන්වන්න පුළුවන්. මීට කලින් කවදාවත් ඔබ එකම කෑම ටින් එකේ මේ තරම් වෙනස් ආහාර සංඛ්‍යාවක් තියෙනවා දැකලා තියෙනවද? ඊළඟට අපි කතා කරන්නේ ටිපිටිප් ගැන. මීට කලින් සමහර විට ඔබ නොදන්න කරුණක් ගැන. ඒ විදිහට සාමාන්‍යයෙන් ආසාවෙන් කන්න කියලා අපි ටිපිටිප් එකක් ගත්තට පස්සේ මේ ටිපිටිප් එකේ ටිපිටිප් වෙනුවට වැඩිපුර තියෙන්නේ හුලන්නේ කියලා අනිවාර්යෙන්ම ඔබට හිතිලා ඇති. හැබැයි මේ ටිපිටිප් නිෂ්පාදනය කරන සමාගම් තියෙන තණ්හාවට වැඩිපුර ටිපිටිප් මේ බෑග් වලට පුරවලා එවන්නේ නැතුව ඉන්නවා කියලා දෙයක් නෙවෙයි මෙතන සිදුවෙන්නේ. ඒ විදිහට සාමාන්‍ය වාතය වෙනුවට නයිට්‍රජන් වායුව තමයි මේ සමාගම් මේ බෑග් වලට අසුරලා එවන්නේ කියලා වාර්තා වෙනවා.
එහෙම එව්වට පස්සේ මේ ටිපි ටිප් වෙළඳ පොලේ සාමාන්‍යයෙන් වැඩි කාලයක් තිබුණත් ඇතුලේ තියෙන ටිපි ටිප් වල නැවුම් ගතිය ආරක්ෂා කරලා තියාගන්න මේ නයිට්‍රජන් වායුවට පුළුවන්. ඒ වගේම මේ පැකට් ඇතුළට වාතය පිරෙව්වට පස්සේ ප්‍රවාහනයේදී මේවා තැලෙන්නේ නැති නිසා තවත් ආරක්ෂාවක් මේ ටිපි ටිප් වලට ලැබෙනවා. එහෙම නැතුව අපි හිතාගෙන ඉන්නවා වගේ බෑග් එක පුරවලම ටිපි ටිප් එව්වනම් මේ ටිපි ටිප් වල නැවුම් ගතිය විනාශ වෙලා යනවා වගේම අපිට බොහෝ අවස්ථාවල ටිපි ටිප් කුඩු තමා කන්න වෙන්නේ. මීට කලින් කවදාවත් ඔබ මේ කරුණ ගැන දැනගෙන හිටියද? අද මේ වීඩියෝ එකෙන් අපි කතා කළේ වීඩියෝ එක බලන්න මිනිත්තු කිහිපයකට කලින් ඔබ දැනගෙන හිටපු නැති කරුණු ගොඩක් ගැන. ඒ විදිහට මිනිස්සු ගොඩක් විනෝදයෙන් බැලුවට ඉලෙක්ට්‍රොබූම් කියලා කියන්නේ ඇත්තටම වීඩියෝ වෙනුවෙන් එක්තරා විදිහක රඟපෑමක් කරන පුද්ගලයෙක් කියලා දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති. ඒ විදිහට අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරපු වීඩියෝ එක බලන්න මිනිත්තු කිහිපයකට කලින් ඔබ දැනගෙන හිටපු නැති කරුණු කිහිපයක් අතරින් වැඩියෙන්ම ඔබ පුදුම වුණේ මොන සිදුවීම ගැන දැනගෙනද කියලා පහලින් අපිට කමෙන්ට් කරලා කියන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් දැනුමක් ලැබුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න වගේම ෂෙයා කරලා අපිට සහයෝගයක් දෙන්න අමතක කරන්න එපා. මේ වගේම දැනුම ගේන තවත් අලුත්ම වීඩියෝ එකකින් අපි ඉක්මනට මුණ ගැහෙමු.